ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සරලව පැහැදිලිව නිදහසේ හිතුමතේ ඔබට ඉගෙන ගන්නට බුද්ධ චරිතය පොතට අදාළ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටසයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් සාකච්ඡා කරලා තියෙන පාඩම් කොටස් සියල්ලක්ම අපගේ YouTube channel එකේ දාලා තියෙනවා. හැම වීඩියෝ එකකම පහතින් ඒ වීඩියෝ ලබා ගන්නට පුළුවන් link එක දාලා තියෙනවා. ඒකෙන් link එකෙන් ඔබට පුළුවන් සියලුම පාඩම් නරඹන්නට, ඒ වගේම download කරගන්නට. අපගේ නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් අද පාඩම සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ආශ්‍රම ධර්ම පිළිබඳව. බ්‍රාහ්මණ ඉගැන්වීමේ ප්‍රධාන ඉගැන්වීමක් තමයි ආශ්‍රම ධර්ම. අපි ආශ්‍රම ධර්ම පිළිබඳව බුද්ධ චරිතයේ පොතේ උගන්වන විස්තර සාකච්ඡා කරමු. බ්‍රාහ්මණ ධර්මයේ අනුව පුද්ගලයෙකුගේ ජීවිතය අවස්ථා හතරකට බෙදෙන ලදී. බ්‍රාහ්මණ ධර්මය අනුව පුද්ගලයාගේ ජීවිතය අවස්ථා හතරකට බෙදුවා. එම හතර චතුර් ආශ්‍රම ධර්ම යනුවෙන් හැඳින්වේ. මේවා ආශ්‍රම ධර්ම විදිහට හඳුන්වනවා. ආශ්‍රම ධර්ම යනුවෙන් හැඳින්වේ. ජීවිතයේ මුල් කොටස බ්‍රහ්මචාරී අවධිය නම් විය. පළවෙනි අවධිය බ්‍රහ්මචාරී අවධිය. මුල්ම අවධිය බ්‍රහ්මචාරී අවධිය. එනම් සිය උරුමය අනුව කුලයකට අයත් අධ්‍යාපනය ලැබූ වකවානුවයි. තමන්ගේ කුලයට අයිති තමන්ගේ කුලයේ උරුමය අනුව අධ්‍යාපනය ලැබපු අවදී තමයි බ්‍රහ්මචාරී අවදී. බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වැනි උසස් කුලවල දරුවන් හා තක්ෂිලා වැනි විශාල අධ්‍යාපන ආයතන තිබිණි. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව ඒවායේ උසස් අධ්‍යාපනයක් ලබා දුන් බව පෙනේ. එසේම වංශවත්යයි සැලකූ ඉහළ පන්තිවලට අයත් දරුවන්ගෙන් සමහරුන් ආචාර්යවරුන් සමීපයට ගොස් පෞද්ගලිකව අධ්‍යාපනය ලැබූ අවස්ථාද විය. බ්‍රහ්මචාරිය යන්නෙන් අවිවාහක අවධිය අදහස් වෙයි. තරුණ වයසට එළබෙන තුරු චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් මව්පියන් ඇසුරෙහි කුමර කුමරි බඹසරින් යුතු පිරිසිදු ජීවිතයක් ගත කිරීම මින් අදහස් වේ. බ්‍රහ්මචාරී අවධියෙන් අදහස් කරන්නේ, බ්‍රහ්මචාරී කියන එකෙන් අදහස් කරන්නේ තරුණ වයසට එළඹෙන තුරු චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් මව්පියන් ඇසුරෙහි කුමර කුමරි බඹසරින් යුතු පිරිසිදු ජීවිතයක් ගත කිරීම බ්‍රහ්මචාරී කියන අවස්ථාවෙන් අදහස් කරනවා. බ්‍රහ්මචාරී යන්නෙන් අවිවාහක අවධිය අදහස් වෙයි. තරුණ වයසට එළඹෙන තුරු චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් මව්පියන් ඇසුරෙහි කුමර කුමර බඹසරින් යුතුව පිරිසිදු ජීවිතයක් ගත කරන කාල සීමාව තමයි බ්‍රහ්මචාරී අවධිය විදිහට හඳුන්වන්නේ. පළවෙනි අවධිය ආශ්‍රම ධර්මවල බ්‍රහ්මචාරී අවධිය. සොළොස්වේ ඉක්මවා තරුණ අවධියට පැමිණි අය විවාහ ජීවිතයට ඇතුළත් වීම සිරිතක් විය. අවුරුදු 16ක් සම්පූර්ණ වුණාට පස්සේ ගිහි ජීවිතයේ තුල ආවාහ විවාහ කටයුතු ආදී සිද්ධ කර ගන්නා වූ කාලය තමයි ඊට පස්සේ ලැබෙන්නේ. ඊට මුලින් තියෙන කාලේ බ්‍රහ්මචාරී අවධිය හැටියට හඳුන්වනු ලබනවා. තමාට හිමි කිසියම් රැකියාවකද නිරත වීම ආරම්භ වූයේ එතැන් සිටයි. ඊට පස්සේ තමයි මේ බ්‍රහ්මචාරී අවධියෙන් පස්සේ තමන්ට හිමි වෙන යම් කිසි රැකියාවක නිරත වීම ආරම්භ කරන්නේ. තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම උපයා ගත යුතු අතර
ගුරු දෙගුරුන්ගේ ආශ්‍රයෙන් ඈත්ව ජීවිතය ගොඩනැගීම මෙතැනින් පටන් ගත යුතු විය. විවාහපත්ව අඹුදරුවන් පෝෂණය කරමින් පස්කම්සුව මිදිමින් ගත කළ මේ ජීවන අවස්ථාව ගෘහස්ත නම් විය. දෙවැනි අවධිය තමයි ගෘහස්ථාවධිය. ගෘහස්ථාවධිය කියන්නේ අර බ්‍රහ්මචාරී අවධිය ගත කළා වගේ දෙමව්පියන් ඇසුරේ ඉඳගෙන අධ්‍යාපනය ලබමින් චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් කටයුතු කරන කාලය නෙවෙයි. දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ගුරුවරුන්ගෙන් ඈත් වෙලා රැකී රක්ෂා ආදී කටයුතු කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් ගත කරන්නා වූ කාල සීමාව තමයි විවාහපත් වෙලා පස්කම් සැප විඳිමින් ගත කරන කාලය තමයි ගෘහස්ත අවධිය කියලා කියන්නේ. එහෙත් ගෘහස්ත්‍යා දිව්‍ය අතීතෙක් එසේ විය යුතු නොවේ. මධ්‍ය වයසට පත්වීමත් සමග ගෘහ ජීවිතයේ බන්ධන වලින් මිදී පවුල් බරින් නිදහස්ව නිහඬ විවේකී ජීවිතයක් ගත කළ යුතු විය. වනගත විමුක්තිය සොයමින් ආගමික සත්‍යයන් ඔස්සේ එම වත්පිළිවෙත්වල යෙදෙමින් ජීවත් වූ මේ අවධිය වානප්‍රස්ථ නම් විය. වානප්‍රස්ථ අවධිය. වානප්‍රස්ථ අවධියේදී ගිහි බන්ධන වලින් මිදිලා ගිහිගේ අතහැරලා ගිහිල්ලා ආගමික සත්‍යයන් ඔස්සේ වත්පිළිවෙත්වල යෙදෙමින් ගත කරන්නා වූ කාලය. පළවෙනි අවධිය බ්‍රහ්මචාරී අවධිය, ඊළඟ අවධිය ගෘහස්ථ අවධිය, තුන්වෙනි අවධිය වානප්‍රස්ථ අවධිය. වනගතව කෙලෙස් තැවීමට එක්තරා තවුස් ජීවිතයක් ගත කිරීමට යොමු වූයේ මේ අවධියේ බව පෙනේ. වනගත වෙලා කෙලෙස් තැවීම පිණිස තවුස් ජීවිතයක් ගත කිරීම මේ අවධියේදී දකින්නට ලැබෙන විශේෂිත වූ ලක්ෂණයක්. මින් පසු එළඹෙන්නේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයයි. ජීවිතයේ අවසානම කාල පරිච්ඡේදය වානප්‍රස්ථ අවධියෙන් පස්සේ එළඹෙනවා. එය හඳුන්වන ලද්දේ සන්‍යාසි නමිනි. සන්‍යාසි අවධිය. සන්‍යාසි අවධිය හතරවෙනි අවධිය. සන්‍යාසි අවධිය හතරවෙනි අවධිය. මේ කාලය තුළ එක්තරා සංචාරක ජීවිතයක් ගත කළ යුතු වූයේ සංචාරක ජීවිතයක් ගත කිරීම තමයි සන්‍යාසී අවධියේදී සිදු වෙන්නේ. බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ සහ සන්‍යාසී කියන අවධි වලින් ආගමික ජීවිතයේදී ලබාගත්තා වූ ආධ්‍යාත්මික සුවය, දියුණුව තවත් පිරිසකට දේශනා කරමින් අවබෝධ කරවමින් ගමන් කරන කාල සීමාවක් තමයි මේ සන්‍යාසී අවධිය කියන්නේ. සියල්ලෙන්ම නිදහස්ව ජීවන බරින් මිදී ස්ථිර වාසස්ථානයක් පවා නැතිව තැනින් තැන ඇවිදිමින් කාලය ගත කරන්නට යොමු වන ලද්දේ මෙම අවසාන අවධියයි. තැනින් තැනට ගමන් කිරීම, අවබෝධ කරගත්තා වූ ධර්මය දේශනා කිරීම, ජීවන බරින් නිදහස් වීම කියන මේ කරුණු මේ අවධියේදී දකින්නට තියෙනවා. මෙසේ බ්‍රහ්මචාරී, ගුරු දෙගුරු ආශ්‍රය සහිත අවධිය නැවතත් අපිට ඒ අවධීන් පිළිබඳව සිහි කැඳවීමක් කරනවා. බ්‍රහ්මචාරී, ගුරු දෙගුරු ආශ්‍රය සහිත අවධිය, ගෘහස්ත, විවාහකව කම්සුව විඳි තරුණ අවධිය, වානප්‍රස්ථ, වනගතව සත්‍යසේ වූ මධ්‍ය වයස, සන්‍යාසී, නිදහස් සංචාරක ජීවිතයක් ගත කළ ජීවිතය අවසාන අවධිය කියන මේ ආශ්‍රම ධර්ම. හොඳින් මතක තියාගන්න, මේ එක එක අවධියේ සුවිශේෂත්වයන් පිළිබඳව වෙන වෙනම ඔබෙන් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. එක එක අවධිය පිළිබඳව වෙන වෙනම ප්‍රශ්න අහන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. ඒ නිසා මේ එක එක අවධිය පිළිබඳව වෙන වෙනම ඔබ මතක තබා ගත යුතුයි. බ්‍රහ්මචාරී අවධිය, ගුරු දෙගුරු ආශ්‍රය සහිත අවධිය, ඒ කාල සීමාවේදී කුමර බඹසර, කුමරි බඹසර ආරක්ෂා කරමින් කටයුතු කරනවා, අධ්‍යාපනය ලබනවා, බ්‍රාහ්මණ කුලවල, ක්ෂත්‍රිය කුලවල
පිරිස්. බ්‍රාහ්මණ ක්ෂත්‍රිය සහ වෛශ්‍ය කියන කුල තුනේම කුමාරවරු කුමාරිකාවන් ගුරු ගෙදරට ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. ගෘහස්ථ විවාහකව කම්සුව විඳින තරුණාවදිය, වානප්‍රස්ථ වනගතව සත්‍ය සෙවූ මධ්‍ය වයසේ, සන්‍යාසී නිදහස් සංචාරක ජීවිතයක් ගත කරපු ජීවිතයේ අවසාන අවධිය. මේ ආශ්‍රම ධර්මානුව ක්‍රියා කිරීමට බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් උපදෙස් දීලා තිබුණා. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට මේ විදිහේ බටන් එකක් යටින් තියෙනවා. ඒක එබුවට පස්සේ මෙන්න මේ වගේ බෙල් අයිකන් එකක් එනවා. ඒ බෙල් අයිකන් එකත් එබුවොත් මේ විදිහේ සලකුණක් බවට පත් වෙනවා. සබ්ස්ක්‍රයිබ් කළාට පස්සේ මෙහෙම කළාම ඔබට පුළුවන්කම තියෙනවා අපි දාන පාඩම් හැම එකක්ම ඔබගේ දුරකථනයටම ලබා ගන්නට. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලා සිහිපත් කරන ගමන් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේ බුද්ධ චරිතයට අදාළ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස. ආශ්‍රම ධර්ම හතර නම් කරන්න. බ්‍රහ්මචාරී අවධිය, ගෘහස්ථ අවධිය, වානප්‍රස්ථ අවධිය, සන්‍යාසී අවධිය. බ්‍රහ්මචාරී අවධියේදී අධ්‍යාපනය ලැබීම විශේෂිත වූ කාරණාවක් වූ අතර බ්‍රහ්මචාරී අවධියේදී බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව භාරතයේ පැවති ස්වභාවය කුමක්ද? කුමන කුලවල පිරිස් අධ්‍යාපනයට යොමු වූයේද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අධ්‍යාපනය ලැබීමේදී චතුර් වර්ණයන්ගෙන් කුමන වර්ණයට අධ්‍යාපනය ලැබීමේ නිදහස අහිමි වී ගොස් තිබුණේද කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්කම තියෙනවා. වානප්‍රස්ථ අවධියේදී වනගත වීම සිදු කළ අතර ආගමිකමය වශයෙන් වනගතව ධ්‍යාන සුවයන් වලට පත්වෙමින් කටයුතු කර අතර එම ඇති කරගත්තා වූ ආගමික අවබෝධය ආධ්‍යාත්මික සුවය තුළින් ධර්මයේ ප්‍රචාරය කරමින් සංචාරක ජීවිතයක් ගත කළ අවධියක් ඉන්පසු එළඹී අතර එම අවධිය කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒ අවධිය තමයි සන්‍යාසී අවධිය. ඔය විදිහට විවිධාකාරයේ ප්‍රශ්න අහන්නට පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රම ධර්ම පිළිබඳව වෙන වෙනම කතා කරන්නේ නැතිව සම්පූර්ණ විචාර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආශ්‍රම ධර්ම පිළිබඳව හැඳින්වීමක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්න කියලා. එතකොට අපිට ආශ්‍රම ධර්ම හතර දක්වලා ඒ ආශ්‍රම ධර්ම තුලින් උගන්වන කරුණු කාරණාවන් ඒ අවධියට අදාළව ඉදිරිපත් කරන්නට සිදු වෙනවා. එසේනම් දහම්පාසල් අවසාන විභාගයේ බුද්ධ චරිතයේ පොත තරමක විශාල පොතක් පාඩම් රාශියක් පවතිනවා. මේ සියලු පාඩම් ආශ්‍රය කරගනිමින් තමයි දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. කෙටි ප්‍රශ්න, විචාර ප්‍රශ්න. මේ හැම ප්‍රශ්නයකටම හොඳින් පිළිතුරු ලබා දුන්නොත් ඔබට ඩී සාමාර්ථයක් ලබා ගන්නට පුළුවන්, ඉහළම සාමාර්ථයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා. ඒ සඳහා අත්වලක් උදව්වක් උපකාරයක් ලබා දීමටයි පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් උත්සාහ කරන්නේ. අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න මාර්තු මාසයේ විභාගයේ පැවැත්වෙන්නට කලින් අපි උත්සාහ කරනවා සියලු පාඩම් සකස් කරන්නට, ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ පාඩමින් සමුගන්වා ඊළඟ පාඩමින් අපි හමුවෙමු. ඒ වගේම ඊළඟ පාඩමට අමතරව අනිකුත් පොත්වලට අදාළ වීඩියෝ පාඩම් අපගේ නාලිකාවේ තිබෙනවා. පහත ලින්ක් එකකින් ඒ සියලු පාඩම් ලබා ගන්නට කියලාත් මතක් කරනවා. ඔබට තෙරුවන් සරණයි.